Ada apa ya weekend meditation group pakai ini kesaya dalat ibu na niwan dakimu kena channel ke lassana kata wak swaminahan sekene ke swaminahan sekene nama sewa itu pada dana dana lebuna swaminahan sekene nama prasidh karana kemati na ke lighting api ekata daru karanna one channel ke godak lassana Dharma Deshana keno, kalau kita wassala, mahapu Dharma Deshana dekatunak sambandh karot, api papiliane ariya deva ratna hamduruai wakena, bambale piti nyana loka hamduru saha, me swamin wahanse, niwan dakimu kena channel deke swamin wahanse de, Dharma Deshana gattama, api kepedane katauna, api hari laki kiyala me, me wage Dharma Deshana, ahana labiccha ke. Saha me yuge tena vasanawak me wage dharma deshana tiyeneka iteng me kiyana swamin wahanse godak podi avadiye indama hari advance tattwaka inna kene kiyala avurudu thune wage kaaledi kiyapu dewalle kathave tiyenawa avurudu thunaka name එච්චර දේවල් තේරුම් ගත්තේ කොහමද කියන එක අර child prodigy කියලා කියන්නේ ළමා අතිදක්ෂ ළමයි ඒ වගේ මේ subject එකෙන් උන්වහන්සේ කෙලින්ම prodigy කෙනෙක් අතිදක්ෂ ඉතින් මේ ස්වාමීන් වහන්සේ 100 කෙනෙක් ළඟ තමයි හැදෙන්නේ ඉතින් ඒ 100 අවුරුදු 100 ගානක් ජීවත් වෙලා තියෙනවා ඉතින් Nanti wenna lang wenna kote iya e swamin wan seke ngahana ma kota temona ma dawas seke tinge swamin wan seke na ma mata pona ma dawas se ne kie ne kama dawas seke ita na di waise sandahan wenna he ting siya te ika siya gana kia ni ting swamin wan seke waise ke tiang kisi Dengan sains masih bisa karena mereka ke film itu nama rupa itu hendak ganne keluar. Film nama rupa magi keragat sama-sama mereka pertanyaan. Dengan showroom mereka lagi hilang api, ekitinnya baru dia balik nak kute. Showroom mereka tiada kan, eva pertanyaan ni mereka dia magi ni neng. Terus setiap mati ni lama iwa di balik tiga. අපට ගානක් නැත්නේ මොකද මේ මගේ සෙටිය නෙමෙයි ඒ වගේ දෙයක් මොනා හරි හේතුවක් නිසා ගෙවලා ඉදරගෙන ආවම දැන් ඒ සෙටිය මගේ දැන් ඒක පිහි දාන්න ඕනේ නඩත්තු කරන්න ඕනේ තවරේ ගලවන්නෙත් නැතුව අපි තියන් ඉන්නේ ඒකනේ ගොඩක් අයනේ ඊට පස්සේ කවර හරි ඒක බල්ටිය ගැහුවත් ඉතින් හරියට තරහ යනවා ඉතින් ඒ නාම රූප වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකේ තියෙන Tena taksi elma dena amaru pegi ke tena, eba mage kara gat sama tamai, prashne tena, mama mage tena ke tamai ke, prashne tena. Keteng, api okama nevi makte me hoyani, keteng, nevi mati ene mama nepi tena tena kapi ta apada ten tiri ke tena na. Mata නිවෙන්න බැරි දෙයක් තියෙනවා නම් මේ ලෝකේ ඒක මට ප්‍රශ්නයක්. ලිස්ට් එකක් හදුවොත් ලොකු ලිස්ට් එකක් තියෙනවා ඉතින්. සියලුම දේ නඩත්තු කරන්න අවශ්‍යද? ඉතින් හාමුදුර කියන පුළුවන් නම් අද ඉඳන් නිවෙන දේවල් පමණක් බාර ගන්න. නිවෙන්නේ නැති දේවල් බාර ගන්න එපා කියලා. ඉතින් උන්වහන්සේ ඒකට උදාහරණයක් දෙනවා. උපාසක අම්ම කෙනෙක් ඇවිල්ලා ලියුම් කවරයක් දෙනවලු ස්වාමීන් වහන්සේ මේ එක බාර ගන්න කියලා.
ඊට කලින් කියන්න කියන මොනාද ඇතුලේ තියෙන්නේ බාර ගන්න පුළුවන්ද බැරිද කියන එක ඊට පස්සේ කියන්න. ඉතින් කියනවා මේ එක ඇතුලේ රුපියල් 5000ක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා මගේ සාමාන්‍ය වාස භූමිය කැලෑවේ ගහක් යට ඉන්න කෙනෙක්. දැන් මේ 5000 බාර ගත්තම මට හිතේ කිව්වා ඒ ගහට ලයිට් දාන්න. ඒ ගහ කපරාරු කරන්න. ඒ ගහට අර තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ඕනම දේශගුණයකට වරොත්තු දෙන තීන්ත ගන්න. එතකොට මේ 5000 ගත්තම මට එන්නේ ප්‍රශ්න ගොඩක්. ඒ නිසා මේ 5000 ආරක්ෂා කරන්න ඕනේ. මේ 5000 බාරගත්තත් මේ එන්විලොප් එක බාරගත්තත් මට ලැබෙන්නේ ප්‍රශ්න ගොඩක්. මම බාරගන්නේ නිවෙන දේවල් පමණයි. ඒ නිසා මට මේක බාරගන්න බෑ කියලා බලන්න කොච්චර ලස්සනද. ඉතින් පුළුවන් තැනකදී කෘතඥයන් විදිහට අපිට ඒක හැමතිස්සෙම බැරි වෙන්න පුළුවන්. නමුත් පුළුවන් තැන්වලදී අපිට ඒ යාඩ් ස්ටික් එක ඒ මිනුම් දණ්ඩ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නිවීමක් නිවීමේ සොයයක් විවේකයක් මානසික විවේකයක් සොයනවා නම් මේ බුද්ධ ශාසනයේ හැම මොහොතකම ඒ නිවීම සොය විවේකය තියෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ හැම මොහොතක්ම නිවන අවස්ථාවක් බවට පත් කරන්න කියලා. ස්වාමීන් වහන්සේ අහන අද උදේ ඉඳන් ඔබ මොනවද කරේ? ඇවිලෙන්න හේතු වෙන දේවල්ද? නිවෙන්න හේතු වෙන දේවල්. ඉතින් ඒ ප්‍රශ්නේ ලබන සමානයයි හම් වෙනකන් අපි ගොඩක් වෙලාවට ප්‍රැක්ටිස් පොයින්ට් එකක්නේ සති දවස්වලට යොදාගන්නේ. ඒක හොඳ දෙයක්. හැම මොහොතෙම අපි ප්‍රත්‍යක්ෂන නිසා අපි ඇවිලෙන පැත්තට තමයි අපි ඉන්නේ. අපි වයරින් එක තියෙන ඇවිලෙන්න ගැටෙන්න. නමුත් ඒ හැම මොහොතකම තියෙන නිවීමේ ඔපචුනිටි එක නිවීමේ අවස්ථාව අපිට පේනවා. එතන තමයි ප්‍රඥාව පිහිටවන්න ගන්න. මේක කරන්න ඉතින් ප්‍රැක්ටිස් එක ඕනේ. දැන් අද අපි දෙතුන් දෙනෙක් අපි හැම ඉරිදාම ග්‍රූප් මෙඩිටේෂන් එකක් කරනවා. ඇත්තටම ඒක මම කාලයක් තනියම කරන්න බැරුවා. ඉතාලම අසාර්ථක වැඩක් වුණා ඒක තනියම කරන්න යන්න. මොකද පුදුමාකාර කම්මැලි. නමුත් කල්යාණ මිතුරෝ දෙතුන් දෙනෙක් නිසා දැන් හැම ඉරිදාම 10 මාර සිට 12 මාර දක්වා ප්‍රැක්ටිස් කරන්න හම්බ වෙනවා. මොකද මම ලොග් වෙන්නේ ඒගොල්ලෝ වෙනුවෙන්, ඒගොල්ලෝ ලොග් වෙන්නේ මං වෙනුවෙන්. අපි කවුරුත් මේක තමන් වෙනුවෙන් මේ කරන්නේ. තමන් වෙනුවෙන් කරනවා නම් අපි කම්මැලි කමට ඉඩ දීලා මේ සමානෙ බෑ කියලා හිතුවා. කල්යාණ මිතුරු ආශ්‍රය අවශ්‍යයි. ඉතින් එකෙන් මම සොයාගත් එක දෙයක් තමයි එක එක අයට එක එක භාවනානේ ක්ලික් වෙන්නේ පිටින්. මට මේ පහුගිය කාලේ නිතරම ගැළපෙන භාවනාවක් වුණා සක්මන්. ඉතින් වැඩි වෙලාවක් වාඩි වෙලා තාවක ඉන්න නිසා වෙන්නේ නැති ඒ සක්මන් කරන වෙලාව ලොකු ඇල්මක් තියෙනවා. ඉතින් අඩියක් තියෙන ගානේ මේ මොහොතේ මේ අඩිය කියන එකේ ඉන්නකොට සිතුවිලි එනවා. ඊට පස්සේ සිතුවිලි එක්ක ඒ සිතුවිලි ඔස්සේ යනවා. ගිහිල්ලා ඒ සිතුවිලි වල කැළඹිලා කිමිදිලා ගිලිලා ඉන්නකොට ඔන්න මතක් වෙනවා දැන් මේ මොහොතේ මේ ඉන්නේ කියලා. ඉතින් ආපහු මේ මොහොතට එනවා. ඒක හැමෝටම පොදු දෙයක්. හැමෝටම සිද්ධ වෙන දෙයක්. නමුත් සිතුවිලි ඔස්සේ යනකොට එතන මේ මොහොතේ නෙමෙයි නිසා ඉන්නේ. එතන ඇවිලෙන තැනක් ඒක. ඉතින් එක කොච්චර සියුම් විදිහට දකින්න ඕනද කියනවා නම් එතන ඇවිලෙන තැනක් කියන එකවත් සමහර විට දැනෙන්නේ. මොකද අපිට ඇවිලෙන තැන් කියලා අපිට දැනෙන්නේ
විසාද ලෙස ඇවිදුණා. සිතට ලොකු දුකක් කම්පනයක් ලොකු පීඩාවක් ලොකු තරහක් වගේ ආපලට තමයි ඒක ඇවිලුණා කියලා දැනුණා. මේ මොහොතේ තියෙන සිත ඒ ප්‍රැක්ටිස් එක අතරතුරදී විසිරලා ගිහිල්ලා සිතුවිල්ලක් ඔස්සේ ගියාම එතන ඇවිලුණා කියන එකවත් දැනෙන්නේ නැත්තේ ඒ තරම් තාම සංවේදී නැති නිසා. මේක තමයි ප්‍රැක්ටිස් එක. මේ ඇවිලෙන හැම තැනක්ම අපට පේනෙන්න ඕනේ ඇවිලුණා කියන. දැන් ඒ ගොරෝසු තැන් පේනවා. මේ ගෲප් එකේ ඉන්න හැමෝම කියනවා ඒක. ගොරෝසු තැන් දැන් පේනවා. දැන් අපි ප්‍රැක්ටිස් එකට ගන්න ඕනේ සියුම් තැන්. ඒ සියුම් ඇවිලෙන තැන් පේනවාද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ බණවල කියන දේ ප්‍රශ්නයක් නැති එකක් ප්‍රශ්නයක් කියන. අර මෙතනදී තපස්තම් පුරණ කෙනෙක්ගේ උදාහරණයක් දෙනවා. ආරණ්‍යක ගුරුතුමයි ශිෂ්‍ය පිරිසක් එක තපස්තම් පුරණ කෙනෙක් හිතනවා මෙතන ප්‍රශ්න වැඩි, ඇවිලෙනවා වැඩි. එවැනි ඉතින් එකට ජීවත් වෙනකොට කොහොමද ඇවිලෙන සියුම් තැන් වැඩි? නැත්නම් ඉතින් ආරණ්‍යක තපස්තම් රකින්න අයට ලොකු ප්‍රශ්න තියෙන බෑනේ. සියුම් ප්‍රශ්න. නමුත් සංවේදීව ඒව දිහා දකින්න පුරුදු වෙච්ච කෙනෙක්ට සියුම් දේ ලොකුවට දැනෙන්න පුළුවන්. ඉතින් හුදකලා වුණත් හොඳයි කියලා හිතනවා. ඉතින් ගුරුතුමා දන්නවා හුදකලා වුණා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ කියලා. නමුත් ගුරුතුමා ඉඩ දෙනවා ඒ ගෝලයාට ඒක සොයාගන්න. ශිෂ්‍යා ඒ හිමාලයේ යනවා පුළුවන් තරම් හුදකලා වෙන්න පුළුවන් තැන් හොයාගෙන. ගිහිල්ලා හොඳම තැනක් හොයාගෙන එතන ඉන්නවා මාස ගානක්. ඉතින් ගුරුතුමා පණිවිඩයක් යවලා දවසක් ගෙන්න ගන්නවා. ගෙන්න කියන අහනවා අපි අර පහුගිය කාලේ හොවගේ දැන් ඔබට සතුටුද කියලා. ඔබ හොයන තේ හම්බුණාද කියලා අහනවා. ශිෂ්‍යයා කියනවා නැහැ. තැන නම් හොඳයි. හැබැයි ඒත් හිතට සහනයක් නැහැ කියලා. ඉතින් දැන් බාරණින් ගියේ මෙතන සහනයක් නැහැ කියලා. මෙතන ප්‍රශ්න වැඩි කියලානේ. ඇවිලෙනවා වැඩි කියලානේ. දැන් එතන මොකද ප්‍රශ්නේ? එතන කවුරුවත් නැහැ. ඒක තමයි කෝ ප්‍රශ්නේ. එතන හරි හුදකලායි කිව්වා. තනියි කිව්වා. ඉතින් අනිත් අයගේ අඩුපාඩු කරහා අපිට උත්තර පේනවා. දැන් ඒක අහන් ඉන්නකොට පේනවා මෙතන මම තමයි ප්‍රශ්නේ කියන්නේ. මගේ හිත මේ හිතේ ස්වභාවය. මේක තමයි හිතේ ස්වභාවය. ප්‍රශ්නයක් නැති එකක් ප්‍රශ්නයක් බවට පත් කරන සිතක් මේ තියෙන්නේ. ඉතින් මේ සිත මගේ කරගත්තු නිසා තමයි අපිට එහෙම දැනෙන්නේ. මේ සිතෙන් ඔබට ගියා නම් මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා තේරෙනවා. නමුත් ඉතින් මේක අනිත් අය හරහා තමයි තේරෙන්නේ. මේක මගේ ජීවිත කතා විදි බලනකොට ඒක තේරෙන්නේ නැහැ. ඒකයි හැමෝටම තියෙන ප්‍රශ්න. ඉතින් හාමුදුරුවෝ කියන්නේ මේ ඔබ ඉදිරියට එන නාම රූප සියල්ල ඔබ දකින හැම රූපයක්ම ඇහෙන හැම ශබ්දයක්ම දැනෙන හැම දෙයක්ම ඔබට යම් දෙයක් කියලා දෙන්න ආවේ. ඒකද අපි රහත් වෙලා නැති නිසායි හැම දෙයකම අපි ඇවිලෙනවා. ඉතින් පළවෙනි දේ තමයි ඇවිලෙනවා කියලා දැනගන්න. ගොරෝසු මට්ටමින් දැනෙනවා නම් හොඳයි. ඒක සියුම් මට්ටමින් දැනෙනවා. මම කවුද කියලා මට හඳුනා ගන්න අවස්ථාවක් ඒවා. ඉතින් වැඩ කරන තැන පොඩි පොඩි දේවල්, ඉතාම පොඩි දේවල් නිසා මගේ හිත වෙනස් වෙන හැටි බැලුවම පෝස්ට් මෝර්ටම් එකකින් එක ඒ වෙලාවේදී දැනෙන්නේ. වෙනස් වුණාට පස්සේ තමයි තේරෙන්නේ දැන් වෙනස් වෙලා. ඇයි මේ වෙනස කියලා බලනකොට තමයි හිතෙන්නේ මම තාම මෙච්චර මෝඩද කියලා. මෝහය කියන්නේ ඒකනේ. මෝඩකම පේනවා. මේ වගේ දෙයකට මම ඇවිලෙන්නේ මගේ මෝඩකම නිසා, මානය නිසා, මම අනිත් අයට වඩා හොඳයි කියලා හිතෙන නිසා. ඒ කියන්නේ ඔබට ඇරගන්ස්, උඩඟුකම්. ඉතින් මෝහය කියන එක තමයි දැන් තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ මෝහය.
එතකොට මේ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඉතින් උන්වහන්සේ සමහර විට කියපු දේවල් වෙන්නේ දෙන පිළිතුරෙන් හිතා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහන ස්වාමීන් වහන්සේට පේන විදිහට පන්සලට එන අයගේ ඇඳුම ප්‍රශ්නයක්, ඒ වගේම දානෙ ගේන්නම් කියලා සමහරු ගේන්නේ නැති අවස්ථා ඇති. සමහරු ගුණ කියලා වැඳලා ගිහිල්ලා පස්සේ බනින අවස්ථා, ඒ වගේ දේවල් තියෙනවා ඇති. සහ මේ කියන දේවල් අනුව දාන ශාලාවේ මොන හරි නැති වෙලත් වගේ. මොකද මේ ස්වාමීන් වහන්සේ අවවාදයක් දෙන හිත නිවා ගන්න හැටි ගැන ලස්සනට ඒක කියනවා. මම ඒක කීපතරයක්ම පෝස්ට් කර කර ලිව්වා. මොකද ඒක ඒතරම්ම ලස්සනයි. දැන් මෙතන අපි දක්ෂ වෙන්න ඕන අපේ ලිස්ට් එක ලියා ගන්න. මේ තියෙන්නේ වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ලිස්ට් එකක්. බාගෙට අඳින අය බාගෙට ඇඳපු දේ, සම්පූර්ණයෙන් අඳින අය සම්පූර්ණයෙන් ඇඳපු දේ, දන් දෙන කට්ටිය දන් දීපු දේ, නොදෙන කට්ටිය නොදී හිටපු දේ, ගුණ කියලා ප්‍රශංසා කළා වඳින අය වඳපු දේ, බැන බැන වඳින් නැති කට්ටිය බැන බැන ගියාදේ, ඉන්න කට්ටිය හිටපු දේ නැති කට්ටිය ගියාදේ, තියෙන දෙයක් තිබිච්ච දේ නැති වෙච්ච දේ නැති වුණ දේ, හම්බෙනව නම් හම්බෙච්ච දේ, ගෙනිච්ච නම් ගෙනිච්ච දේ. මම කල්පනා කළා මේක මගේ ලිස්ට් එක මම ලියන්න ඕන. මගේ ලිස්ට් එකට ගොඩක් දිග ඇති. නමුත් හරි ලස්සනයි ඒක. ඒක අහනකොටත් සැනසීමක් තියෙනවා. ඉතින් හාමුදුරුවෝ කියනවා දැන් තියෙන එක තියෙනවා කියලා දැනගන්න, නැති වුණ එක නැති වුණා කියලා දැනගන්න, තියෙන එක පරිහරණය කරන්න, නැති වෙච්ච එක අතහැරලා. හාමුදුරුවෝ කියන මේ නිවන කියන එක සරල වැඩි නිසායි ඔබ වහන්සේට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් යන්න පුළුවන් නම් ඉතින් කියන අපි ඉන්නේ එතනම තමයි. සරල වැඩි නිසායි මේක තේරෙන්නේ කියලා. නිවෙන්න මොනවද කරන්න ඕනේ? නිවෙන්නේ කරන්න. අපි උදේ ඉඳන් කරලා තියෙන ඇවිලෙන දේ. ඇවිලි ඇවිලි ගැටි ගැටි ප්‍රශ්න ගොඩක් නැද. කවුරුවත් අපට කරදර කරන්න ඇවිල්ලා නැහැ. අපේ නිදහසට බාධා කරන්න ඇවිල්ලා නැහැ. අපි රහත් වෙන එකට බාධා කරන්න ඇවිල්ලා නැහැ කවුරුවත්. ඒක මම විසින් මට කරගත්තු දෙයක් මිසක් අපට ඒක කාටවත් ඒ වගකීම දාන්න බැහැ. ඉතින් තව දෙයක් හාමුදුරුවෝ කියනවා, ජනවාරි පළවෙනිදා වෙනකන් ඉන්නවා නම් සුභාලුත් අවුරුද්දක් වේවා කියන්නේ. එතකොට එතන බලන ක්‍රමයේ වැරද්දක් කියලා තියෙනවා. ඒතර අනිත් දවස් සුබ නැද්ද? අනිත් දවස් අලුත් දවසක් නෙමෙයිද? මේ නිවීම පුහුණු වෙන්න දැන් අද රැයට නිදාගෙන හිට බලන්න නැගිටලා ඉස්සලාම මලාද නැද්ද ඉන්නවනම් අපි සතුට වෙන්න ඕනේ. මේ නිවීම හුරු වෙන්න තව දවසක් ලැබුණා කියලා. එතකොට ඒ දවස අලුත් දවසක්, අලුතෙන් ඉපදුනා වගේ. ඉතින් නිවීම සඳහා තව දවසක් ලැබුණා. හැමදාම එතකොට සුභ අලුත් අවුරුද්දක්, සුභ උපන්දිනයක්. හැමදාම අලුත් ජීවිතයක්. හැමදේම අලුතෙන් දැකීමෙන් අලුත් අවස්ථාවක් ලෙස දකින එක, මේක විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මේකට කියන්නේ beginner's mindset කියලා. හැම දෙයක්ම අලුතෙන් දැකීමේ හැකියාව පොඩි ළමයින්ට මේක තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ ගොඩක් සැහැල්ලුයි. මේ මොහොතේ තරහ වෙලා, මේ මොහොතේ රණ්ඩු වෙලා, මේ මොහොතේ අඬලා, මේ මොහොතේම ඊට පස්සේ හරි. බිගිනර්ස් මයින්ඩ්සෙට් කියන එක ඉතින් හරි වැදගත්. උන්වහන්සේ කියනවා රහත්භාවය කියන්නේ බිගිනර්ස් මයින්ඩ්සෙට් එකක් කියලා. හැමදාම අලුත් දවසක්, අලුත් ජීවිතයක්, අලුත් අවස්ථාවක්. දකින හැම රූපයකින්ම නිවෙන්න ඔබ දක්ෂ වෙන්න ඕන කියලා හාමුදුරුවෝ. දකින හැම රූපයකින්ම නිවෙන ඔබ. ඉතින් අතුගාලා ගියගේ අවුල් වෙලා නම්, ඇවිලෙනවා නම්, ඒ ඇවිලුනා කියලා තේරුම් අරන් නිවෙන්න අපි දක්ෂ වෙන්න. ඉතින් වෙලා තියෙන අපි හරි බිසී නිසා ඇවිලුනා කියලාවත් අපි දන්නේ නැහැ. ඇවිලුනා කියලා දැනගත්තම තමයි නිවේීමේ දක්ෂකම අපි ඇතුලෙන් හදාගන්න. ප්‍රශ්න තියෙන ඇවිලුනා කියලා දන්නේ.
එනිසා තමයි ඉතින් දවසට සැරයක් විසරයක් ඊයේ කතා වුණාගේ කෑම කන වෙලාවට විනාඩි පහක් මේ රස විඥානය උපදින හැටි බලන්න දවස ඇතුළත දෙතුන් සැරයක් විනාඩි පහක් නැවතිලා මම මේ මොනවාද කරන්නේ හිතට මොනවාද වුනේ ඇවුලුනේ කොතනද ගොරෝසු තැන් දැක්කද සියුම් තැන් දැක්කද මගේ මෝඩකම් දැක්කද මගේ මෝහය මගේ කරගත්තු නිසා මම විඳපු හැටි දැක්කද මේක තමයි ඉතින් ප්‍රැක්ටිස් එක ඉතින් හැමදාම අලුත් දවසක් මේවීම පුහුණු වෙන තව අලුත් දවසක් කියලා හිතුවොත් විතරයි මේක කරන්න පුළුවන් එම නැත්තම් තව ඕන තරම් කල් තියෙනවා කියලා හිතනොත් අද දවසත් අපි යන්න දෙනවා මගේ කියලා හිතුවම තමයි සියලුම දේ ප්‍රශ්නයක් වෙන්නේ මගේ නෙමෙයි නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඉතින් හරි දැක්ම කියන එක විවිධාකාර විදිහට අපිට පහුගිය දවස්වල ඉතා වටිනා විදිහට ස්වාමීන් වහන්සේලා විස්තර කරලා දීලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ කියනවා කිසිම කෙනෙක් හෙලා දකින්න නැති ඇස කිසිම කෙනෙක් සමග ගැටෙන්නේ නැති ඇස ලෝකේ කිසිම අඩුපාඩුවක් නැහැ කියලා හිතෙන ඇස ඒක තමයි හරි දැක්ම කියන්නේ ඒක අහනකොටත් සැනසීමක් එනවා කහනකොටත් සැනසීමක් ඉතින් මට හිතුනේ අපේ මේ ධර්ම කතාවල වුණත් අපි දැන් අර නැවත ප්‍රතිරාවණය වෙන කැටියක් වගේ පහුගිය අවුරුද්දක් තිස්සේ එකම දේ තමයි කියන්න වෙන වෙන විදිහට. ඉතින් ඥානාලෝක ස්වාමීන් වහන්සේත් කියනවා මේක මෙච්චරම අහන්නත් එපා කියලා ඇත්තටම. දැන් අහලා තියෙනවා වැඩි කියලා උන්වහන්සේ කියන්නේ. මොකද මට හිතෙන්නේ අපේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි අපි මොලෙන් කල්පනා කරලා පාඩම් කරලා විභාග පාස් වෙච්ච ලෝකෙක අපි ජීවත් වෙනවා. එහෙම කරන්න පුළුවන් දෙයක් නම් මේකත් අපි පාඩම් කරලා ගොඩ දාලා ඉවරයි නේද? නයිටක් ගහලා කුප්පියක් දාලා පාස් පේපර්ස් ටිකක් බලලා මේක එහෙනම් ගොඩ මේක මෙහෙම කරන්න බැරි මේක දැනෙන්න ඕන දෙයක්. මේක දැනෙන්න අරින්න. මේක දැනෙන්න අරින්න නම් ඇහැ පියාගෙන පැත්තකට වෙලා මේක දැනෙන්න දෙන්න. මේ ස්වාමීන් වහන්සේම තමයි ලස්සනට කිව්වේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න කියලා. ඉතින් මමත් හිතුවේ මේ ටොක්ස් වුණත් මෙච්චර කතා කරන්න අවශ්‍ය නැහැ. මේ ඇති ඉතින් කතා කරා. අපි ප්‍රැක්ටිස් එකට අපි ඉඩ දෙමු. කොහොමත් ආයේ කිව්වත් කියන්න වෙන්නේ ඉතින් මේ ටිකම තමයි. මේ ටික කියන්න ඒකේ මටත් පොඩි ජොලියක් තියෙනවා මම දන්නවා අහන් ඉන්න අයටත් ජොලියක් තියෙනවා. මොකද ඥානාලෝක හාමුදුරුවෝ කියවනේ ශාන්තියත් රසයක් කරගන්න කියලා මේ අපි බණවලට මෙච්චර කැමති ඒකයි ඒක අහනකොට කාරණා කීපයක් වෙනවා අපිට අපේ හිත නිවෙනවා. අපි මොටිවේට් වෙනවා. අපි ඉන්ස්පයර් වෙනවා. ප්‍රශ්නේ තියෙන එතනින් වෙලා එච්චරයි. එතන ඊළඟ ස්ටෙප් එක තමයි වැදගත්. ඒක අපේ හිත නිවිලා මොටිවේට් වෙලා ඉන්ස්පයර් වෙලා ප්‍රැක්ටිස් එක කරන්න. ප්‍රැක්ටිස් එක නොකළොත් ලෑස්ති වෙනවා විතරයි ගමන යන්න කවදාවත් එළියට බහින්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා කතා මට හිතුනේ කෙටි කරන්න. දැන් විනාඩි 15ක් විතර කතා කරන්නේ. විනාඩි 30ක් 40ක් කතා කරන්න ඕනේ. කැටියෙන් කියන තරමට සාරාංශගත කරලා ඒ ඇති. එහෙමනම් අපි මෛත්‍රී භාවනාවට යමු වෙනු. මම රෙකෝඩින් කරන අවස්ථන්න මොනා හරි කතා කරන දෙයක් තියෙනවා නම් අපි කතා කරමු නැත්නම් මෛත්‍රී භාවනාවට යමු.